කොහමුණත් මේ කෘතිය අයාලේගිය සිතක සටහන් තිස්සබේ සකරගේ සරසවි ප්‍රකාශනයක් හැටියට අද ඔබ අතපත් වෙනවා. ඒ නිසා මෙහි වටිනාකම කොතෙක් දැයි ඔබට වටහා ගන්නට නම් අනිවාර්යයෙන් මේ කෘතිය පරිශීලනය කරන්නට වෙනවා. කෝට්ටේ කලාලේ සඳහා ඇතුළත් වෙන රම්ම නගරයේ ඉසුරුපුරයක මැකී ගිය සලකුණු සාදු නගරයේ දාලක මන්දාවද කිරිමුහුද කැළඹුණු වගයි මාතොටින් කොළොම්තොටට අගනගරයේ යන සදහැවතුන් සිටින තැනයි පරංගියා කෝට්ටේ ගිය පාර නුගේගොඩ නගරයේ එදා වැවක්ව තිබූ වගයි නුගේගොඩ නගරයේ එදා වැවක්ව තිබූ වගයි කියන තැන මම නවතිනවා මම මේ කතාව අහලත් නොතිබුණු නිසා ඔව් ඉතින් මගේ දැනේ මම පොඩි කාලෙත් මේ හුඟා තද වැස්සකට මේ මුළු අපි ඉන්නේ නුගේගොඩ නගරේ එක අයිනකනේ ඒක සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරෙනවා අර ඉස්සර විශාල ක්‍රීඩාංගනයක් තිබුණා මෙතන උද්‍යානයක් තිබුණා ඒක කුින්ලන් සිනමහර ළඟ තියෙන එක අර දුම්රිය අර මොකක්ද ඒකට දුම්රියගේ ගේට්ටුව ඉඳලා අනිත් දුම්රිය ගේට්ටුව දක්වා පැතිරිලා ගියා ඔකේ අයින දිගේ තිබුණා විශාල මාර්ගස් පේලියක් හරි ලස්සනයි ඒක සිංහල උළුත් අලුත් කාලෙට රතු පාට බල් පිපිලා පිංගා තරුණ තරුණියන් කොල්ල කුරුට්ට අපි ඔතන තමයි හැන්දෑවට රැස් වෙලා ක්‍රිකට් ගහනවා නොකුත් දේවල් කරනවා එතන හිතගත්තොත් අද තියෙන එතන සුපර් මාකට් එකක් එතන හිතගෙන මේ පැත්ත බැලුවොත් අර සාංච දෝන් බාලිකා විද්‍යාලය පැත්තේ ඒ කඳු ගැටේ මෙහෙම දකුණු පැත්තේ පල්ලිය ළඟින් පටන් ගත්ත කඳු ගැටේ මේ කඳු වලල්ල කැරකිලා මෙහෙම ගිහිල්ලා අර රේල් පාර යන දෙබුක්කාව පැනලා හැපත චැපල් ලේන් එකෙන් කැරකිලා ගිහිල්ලා පාගුඩ පාරට පාත් වෙනවා මේ තනිකර එක අඩවලල්ලක් ඒක පැත්තක් අනිත් පැත්තෙන් කන්දෙවත්තේ කඳු ගැටයක් තියෙනවා මෙහෙම ඔය මේ මේ අර්ධවලල්ලයි අර කන්දෙවත්තේ කඳු ගැටය එකට එකතු කරන බැම්ම වැය කන්ද තිබිලා තියෙන්නේ ඔය පාගුඩ පාරයි අතර නාවල පාර පාර පටන් ගන්න තැනයි අතර තියෙනවා දැන් මම හිතන්නේ ලී මඩුවක් තියෙනවා එතන අන්න ඒ හරහා යන්න මම හොඳට දන්නවා ඒ හරහා තිබිලා තියෙන්නේ ඒක මම හොයාගත්ත ඉතින් පැරණි මේ සිතියම් හොය බලනකොට ඒකේ තියෙනවා ඉංග්‍රීසියෙන් දාලා තිබුණ abandon tank කියලා ඉතින් ඒක බොහොම මං හිතන්නේ බොහොම ලේසි කෙනෙකුට බලන්න අපි ඉන්නේ මේ වැව මැද්දේ මේ අපි දැන් ඉන්නේ පොඩ්ඩක් කණ්ඩියට වෙන උඩට වෙන ඔතන ඊට පසු කාලෙකදී වැව හිඳුනට පස්සේ මේ මඩවගුරක් වගේ තියෙනකොට මේ නාරහින්පිට පැතිල එන ඇලපාරක් ඇවිල්ලා ওই කුයින්ලන් එකට පොඩ්ඩක් එහා එතන තොටු පොලක් තිබිලා තියෙනවා මම දන්න කාලෙත් එතන විශාල නාන ලිඳක් තිබුණා ඒ නාන ලිඳක් තිබුණා ඒකලම පරණ කැස්පෑව පාර ඇවිල්ලා මෙහෙම නුගේගොඩ හන්දියට ඇතුල් වෙන තැන අර රේල් ගේට්ටුව ළඟ ඉඳලා අර තව පාරක් තිබුණා රේල් මේ තුම්නේ ස්ථානයේ පිටුපසින් යන පාර. උතන තිබුණා ටිකක් තරහ විදිහක තනිතලා බිම හොරණ පාදුක්ක ඔය රයිගං කෝරළේ සහ සල්පිටි කෝරළෙන් එන කරත්ත බර කරත්ත නුවර කොළඹට බඩු අරගෙන යන බවබෝග අරගෙන කරත් ඔක්කෝම රෑට ඇවිල්ලා නවත්වනවා ඔතන උදේ පාන්දරට මං කෝච්චි එනවා ඉස්කෝලේ යන්න කෝච්චි අර දෙමුක්කාවෙන් එනකොට මට පේනවා මේ අර මිනිස්සු ඔක්කොම කරත්තකාරයෝ ඒ කරත්ත යට කෑම හු වෙනවා ඒ දුම් අර ආදිය සහ හරි සුවඳයි අපිට කෝච්චි වල දැනෙනවා අර අඟුරු සුවඳ මකාගෙන මේක එනවා කරක් නාවනවා මිනිස්සු නානවා මේ 1950 කරා කර බෝ ඈත අතීත එක ලොගලන්ට දැනෙනවා ඇති නෝ මට නම් ඈත අතීතයක් නෑ මට තාම 30 පෙරේද වගේ මර නම් ඈත අතීතයට එහා ගිය ආත්මයක් වගේ තමයි දැනෙන්නේ ඒ කොහොම වුණත් කුඩා කල සිටම මගේ සිත ඇති ගියේ ස්වභාවෝක්තියට වඩා කාව්‍යෝක්තියට බැව් මට සිතේ කතා කරනකොටත් අපට එහෙමම තමයි දැනෙන්නේ මගේ මතකයේ උපදින්නේ මා කුඩා කල අප පදිංචිව සිටි ගෙදර ඉදිරිපස මිදුලේ පාරට මායිම්ම තිබූ කසගස් හතරකිනේ බර ගස් ගැන කියනකොට මම මේ පෙරවදනේ අපූරු පෙරවදනේ කියන කතාවක් වගේම රසට ලියවුණු මේ පෙරවදනේ කසකස් මට සිහි වෙනවා දෙපැත්තකින් ගේවට කොට ඉංග්‍රීසි එල්ලකුරේ හැඩයට ඇදී ගිය ස්තූපයේ සිට මේ කසගස් දෙස බලාගෙන කල්පනා ලෝකයට වැදී නිහඬව බොහෝ වේලා ගත කළ හැටි මට තවමත් මතකය ඔබට තිබුණලු ආසාවක් සමනලුත් එක්ක සිරීපාද යන්න
නමුත් මැරි වැටෙන්න තිබුණ නැහිලු ආසාවක් ආයි gedara එන්න ඕනකමක් තිබ්බලු. උරුමය සොයා යන ගමනක සටහන් ඔබේ පතපොත කියවෙනකොට ඔබේ කෘති දිහා බලනකොට අපට දැනෙනවා ඔබ කොයිතරම් අපේ රටට ආදරෙයිද. මං හිතන්නේ රටකට තමන්ගේ තියෙන ආදරේ හඬ නගා කියන එක නෙවෙයි නේද? අපි කරන කියන දේ වලින් අපේ සිතුවිලි වලින් මං හිතන નિરાයසෙම වතු වෙනවා. බොහෝ දෙනෙක් මගේ නැගූ ප්‍රශ්නයක් තමයි මම සාමාන්‍යයෙන් දැන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන කෙනෙක් නේද? ලේඛනයේ සහ ඇයි මේ පිටරට යන්න හිතුවේ නැත්තේ කියලා. ඒක මම පුදුම දෙයක් මොකද මට කවදාවත් මේ රට දාලා ගිහිල්ලා පිටරටක පදිංචි වෙන්න හිතිලා නැහැ. අනන්ත අප්‍රමාණ අවස්ථා මට ඇවිල්ලා තියෙනවා මීට වඩා බොහෝ සුඛ විහරණයෙන් යුත් ජීවිතයක් ගත කරන්නට අවස්ථා තියෙන්න ඇති මම දන්නේ නමුත් මං හිතනවා මේ මෙහෙ ඉන්න එක මට සුවදායකයි කියලා මටද එසේමයි දොස්තබනවා නැවේ රටගොස් මේ අවස්ථාවේදී රන් පන්නේ නරඹන ඔබට ඔබ ඇයි රට අතහැර ගියේ කියා හේතු විවිධ වෙන්නට පුළුවන් මේ එතුමන්ගේ තෝරා ගැනීම මේ මගේ තෝරා ගැනීම මම ඒක ඒක කියන්නේ අපි දැන් මේ අපි අමතන්නේ විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට අපේ අපේ වැඩිහිටියන්ට අපේ මං ඒගොල්ලන්ට දොස් කියනවා නෙමේ මං දැන් ප්‍රායෝගික හේතු අනන්ත අප්‍රමාණව තියෙන්නට ඇති ඔවුන්ට මේ රට හැර ගොස් ජීවිතේ හදාගන්න මං හැරෙන බලන්න මම දන්නේ එක්තරා විදිහක මමංකාරයක් තමයි මෙහෙ තිබ්බේ කියලා මොකද මේ රටේ මා යම් කිසි තැනක් ලබා තියෙනවා නම් ඒ තැන මට කවදාවත් මං හිතන්නේ පිටරටක ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මුදල් හදාගන්න නෙමෙයි ප්‍රශ්නේ. ඇත්ත වශයෙන් ජනතාවගේ ආදරය. අපි මේ සාමාන්‍යයෙන් මට ඉඳලා ඉන්න නෙමෙයි මට නිතර දෙවිලි ලියුම් එනවා පාඩකෙන්ගෙන්. මම පාරේ ගියත් කොහෙ ගියත් සමහර වෙලාවට තැන් වලට ගියා මිනිස්සු ඇවිල්ලා මට කතා කරනවා. දැන් මම දන්නවා මම පිටරට වල අනන්ත ප්‍රමාණව ගිය කෙනෙක්. විරාගයේ චිත්‍රපටිය ලංකාවේ පෙන්නන දවසේ මංගල දර්ශනයේ දවසේ මම හිටියේ ලන්ඩන් නුවර මේ මෙහි විශාල ලොකු ප්‍රතිචාරයක් තිබුණා චිත්‍රපටියට මම ඔබ දන්නවා ඇති මේ සෙන්ට් මාටින්ස් ලේන් එක දිගේ ඇවිදගෙන ට්‍රැෆල් ගාස් කෝයකට ගිහිල්ලා මම අර තැනකින් පොඩි සෑන්ඩ්විච් එකක් අරගෙන අර පඩි පෙලක් උඩ වාඩිවිලා කකා හිටියා මම මේ අර විරාගයේ හදලා අතන මහ ලොකු මේ නමක් තියෙන මනුස්සයා නෙමෙයි කිසි කෙනෙක් මාදී හැරලවත් බැලුවේ නැහැ මේ කවුද කියලා. අයාලේ ගිය සිතක සටහන් ගැන කියමින් සිටියේදී කෙටියෙන් හෝ මම හිතන සඳහන් කරන්න කැමති රූප ස්වරූප ගැනත් ඉස්සබේසේකරයන්ගේ ඔහු සෝතුන්ත වෙනවා සුනිල් මිහිඳු කුල මහතානන් හටත් මෙහිදී දැන් මම හිතන්නේ ලිපි එකතු මේ ලිපි එකතු කරලා තියාගන්න ඒ තරම් කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි තිස්ස අබේසේකර කෙනේ. ඒ තැන් තැන්වල විසිරීලා තිබුණු බව තමයි ඔහු කියන්නේ. නමුත් ඒවා පෙළගස්සන්නට මම හිතන්නේ සරසවි ප්‍රකාශකෙන් ගෙනුත් සහයෝගයක් ලැබිලා තියෙන වටිනාකම එයයි තියෙන. දැන් මේ අයාලේ ගිය සිතක සටහන්හි 179 වෙනි පිටුවේ සිට 253ට සිව්පද සංවාද මාතෘකාව වෙනවා. උබබස් ලකර 1 2 3 4 5 පැදියේ නිමල පැන් පොද පෑදි දියට බොරදියෙක් වෙන්න එපා හතර පදයයි ගියේ පදයයි ඉරට උඩින් ඉර මුදුනින් ගිරව් ගියා ඈත ඉඳන් අතවනලා අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ මේ සමහර විට ඔබේ හදවතේ තියෙන වැකියක් වෙන්නට ඇති ගමට එන්න පාර මතක තිබුණත් එන්න බැරුව ඉන්න ඔබට අපේ මේ කවියේ තියෙන වටිනාකම ගීයේ තියෙන වටිනාකම කෙටියෙන් පහදතොත් මේ පොතට තව ආසා ඇති වෙයි මං සිංහල කවියට පුංචි කාලේ ඉඳලාම ඇලුම් කරේ හඬක් හැටියට අපේ මවට බොහෝම ලස්සනට පරණ ජන කවි ගායනා කරන්න පුළුවන් ඇගේ ඒ ඒ අමුතුම ශෘතියකට ඒ ගායනා කළේ ඒකයි ඇය සබරගමුවේ සහ කන්ද උඩරට සම්භවයක් ඇති කාන්තාවක් ඒ නාද රටාව තුලින් තමයි මම සිංහල කවිය රස විඳින්න පටන් ගත්තේ ඊට පස්සේ දැන් අවුරුදු 10ක් විතර වෙනකොට ඒකේ ළමයින්ට විනෝදාංශ වෙනවා සමහර අය කුරුළු පියාටු එකතු කරනවා සමත් සමහර මුද්දර එකතු කරනවා ওই වගේ දේවල් තියෙනවනේ දැන් මම එකතු කරන්න පටන් ගත්තේ පරණ ජනකවි ජනකවි මම ලියුවෙත් නෑ මොකක් කරන්නද මම කටපාඩමින් මට අදත් එක කවි 200ක් කටපාඩමින් කියන්න පුළුවන්
ඒවා ඒවා මුලින්ම ඉගෙන ගත්තේ ඒවා මට හොඳට මතකයි. දැන් ඒ කවියක් මට අම්මා මතක්. අම්මා මට කියලා දුන්න කවියක්. මට ඒ දවස්වල තිය කවිය කියනකොට මට මුලින්ම ඒක තේරුම හරියට නොදැනුණත් මට එක්තරා විදිහක මොකද්ද වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. මේ මම අහලා ඇති ඔබ ඇතින්නියක් ලත් දරු පෙම්බරේ ආ ඇතිනි රැලේ හැමතෙම කිරියරේ ආ දෙතනේ මවක් දුන් කිරි මේ සසරේ ආ බලන් පුතුනි සත් සමුදුර පිරේ ආ අහලා තියෙනවද අහලා තියෙනවා නමුත් ඒ වගේම මතක හිටින කවි ඔබෙත් ඇති කියන්න ඔබේ කවි ගැන මගේ කවි ගැන දෙවනෝ කියන්න මම මට මතක තියෙන කවිද කොනතරම් කියන්න පුළුවන් ඉතින් මං තවත් හුඟක් කැමති කවියක් තමයි මන්දාරමට උඩ ඉගිලෙන වැහිලිහිණි කුණුගේ පිටට දැම්මා වැනි බරගෝණි වෙලමෙද අම්බලම කාටත් පරවේණි මට තනි නැහැ නුඹ නාඩන් උලලේනි ඒ විරහවද දුකද මේ හැඟීම එකිනෙකාට ගම මේ රට මතක් කරලා තොරුළු කරලා දෙන කවියෙන් ඔබටත් මතක කවියක් දෙකක් ඇති මන් දන්නේ මට මතක හිටියා යම් කිසි දුකක් එක්ක අයියයි මමයි අකුරට යන වෙලාවේ කලු කරගෙන ආවයි වෙයි වෙලාවේ මුවා වෙන්න ගහකුත් නැති වෙලාවේ පමා වෙලා වැහැපන් වෙයි වෙලාවේ කියන්න සිනමාව හැරෙන විට ඔබ සාහිත්‍යයට බැඳි ප්‍රේමය ගැන හුම පුංචි කාලේ කතන්දර අහන්න හරි කැමති කතන්දර අහන්න තරම් මම මං හිතන්නේ කිසිම වෙන කිසිම දෙයකට මම කැමති වුණේ නැහැ කතන්දර වලට තරම් ඉතින් පුංචි කාලේ මම තවත් එකක් කියන්න මම ඒ අවුරුදු 12ක් වෙනකම් මම පවුලේකම දරුවා එකම පිරිමි දරුවක් වුණා මොකද ඊට පස්සේ මට ලැබුණේ සහෝදරියෝ දෙන්නේ ඉතින් අවුරුදු 12ක් වෙනකම් තනිව හැදුණු තනිකඩව හැදුණු මට වැඩිහිටියන්ගේ ආදරය නොමදව ලැබුණා ඒ නිසා මං හිතන්නේ පුංචි කාලේ මට කතන්දර කිව්වා නේ අපේ අත්තම්මත් හරි දක්ෂයි කතන්දර කියන්නේ අපේ අම්මත් දක්ෂයි කතන්දර කියන අපේ තාත්තා බොහෝ විට මට ඔය චාල්ස් ඩිකන්ස් සර් වෝල්ටර් ස්කොට් වැනි උදවියගේ නවකතාවල කතන්දර සම්පින්දනය කළා කියලා දුන්නා ඒහෙත් මට අවුරුදු 6ක් 7ක් වෙනකොට මම බොහොම හොඳින් ඉංග්‍රීසි කියන්න පුරුදුලා හිටගෙන ඉතින් මට ඔය ඒ දවස්වල තිබුණා ඒල් බ්‍රයිට් ස්ටෝරි රීඩර්ස් කියලා ඒක ලොකු සාහිත්‍ය කෘතීන් සම්පින්දනය කළා සරලව පොදු පාඨකයාට ඉදිරිපත් කිරීම. ඒකෙදී මම හිතන්නේ අවුරුදු 7ක් 8ක් වෙනකොට චාල්ස් ඩිකන්ස් සර් වෝල්ටර් ස්කොට් එෆ්නු ඩුමරිය ඔය සියලුම අයගේ කතන්දර මම කියවලා. කතන්දර කියවන තමයි මගේ ලොකුම ආශාව තිබුණේ. ටික ටික මම දැන් අවුරුදු 7 8 9 වෙනකොට මම කතන්දර ගොතන්න පටන් ගත්තා. මම ලිව්වා කියලා කියන්න බෑ. අපේ අම්මා ජීවිතුන් අතර හිටියා නම් ඔබට කියයි. මට ඒ දවස්වල පොඩි මේ ප්‍රසිද්ධියක් තිබුණා මේ කල්පිත ගොතන කෙනෙක් හැටියට මම බොහොම සුරංගනා කතා වගේ දේවල් ඇත්තට වුණා වගේ කියනවා පාරේ යනකොට වලාකුලක් බිමට පාත් වෙලා ඒ වලාකුල අර ගස්සස්ෙන් ගිහිල්ලා ඔන්න ඔය වගේ දේවල් කියන්න මම බොහොම දක්ෂයිලු ඒ කියන්නේ හිතින් මවාගත්ත බොහෝ දේ ලෝකෙන් නොසිදු වෙන අරුම පුදුම දේ සිද්ධ වුණා වගේ අතරින්නට කෝච්චියක් මේ පොඩ්ඩක් අර රේල් පීලි උඩ නෙමෙයි රේල් පීලි වලට උඩින් ගියා කියලා ඒ රෝද නැතුව ගියා කියලා ඔය වගේ කතන්දර කිව්වා කියලා අම්මා කියනවා මට නම් මතක නැහැ මං හිතන්නේ ඒක ඔස්සේ තමයි මම සාහිත්‍යයට බැඳුනේ මම අසීමිතව නවකතා කියෙව්වා සිංහල විතරක් නෙමෙයි පසු කාලෙකදී ඉංග්‍රීසි නවකතා බටහිර නවකතා ඉංග්‍රීසි කියන්න බෑ බටහිර නවකතා මම අසීමිතව කියපු කෙනෙක් ඉතින් අවුරුදු 18ක් 19ක් විතර වෙනකම් මගේ හිතේ හැමදාම තිබුණේ මම නවකතාකරුවෙක් වෙමි කියන එක. මගේ මුලින්ම මම ප්‍රසිද්ධියට පත් වුණා කියලා කියන්න බෑ. මම අවුරුදු 14දී කෙටි කතාවක් ලිව්වා ඇගේ නිගමනය කියලා. ඒක දිනවෙන පත්තරේ පළ වුණා 1954 දිනවෙන පත්තරේ හැම සිකුරාදාකම කෙටි කතාවක් යනවා. මේ කෙටි කතාව පළ වුණා පත්තරේ. ඉතින් ඒකෙන් තමයි මගේ ලේඛන ජීවිතය පටන් ගත්තේ නම් අවුරුදු 19 20 වගේ වෙනකොට මම චිත්‍රපට නරඹන්නත් සිනමාව ගැන හදාරන්නත් පටන් අරගෙන අහඹු සිදුවීමක් වගේ මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මුණ ගැහුණාට පස්සේ මගේ ගමන් වගේ වෙනස් වුණා. ඊට පස්සේ මම අවුරුදු 30කට ආසන්න කාලයක් සිනමාවේ හිටියේ. පසු කාලේදී ආපහු සාහිත්‍යයට ආවේ ඉංග්‍රීසි ලේඛකෙක් හැටියට.
සරසවි ප්‍රකාශකින්ගේ රන්පන් හිඳ අද අරගෙන එන්නේ ඔබට අයාලේගේ සිතක සටහන් තිස්සාබේසක්‍ර මහතාන් සමග එක්වි දුරකථන අංක නැවත සඳහන් කරනවා සරසවි ප්‍රකාශකින් අමතන්ට ඔබ කැමති නම් මේ පොත් ගැන විමසන්නට 94 112 820 820 94 112 820 983 94 112 830 94 112 769 4046 ඊමේල් sarasavi@slt.lk web www.sarasavi.lk අද රන් පන්හිඳට අප කැඳවාගත්ත තිස්සාබේසකර මහතාරන් නමුත් මිනිත්තු 24කට මට සටහන් තබන්නට හැකි වුණේ මේ වැඩසටහනේ ඉතාම කෙටි මාතෘකා කිහිපයක් නැත්තම් මේ කෙටි කතා බහක් වුණා පමණයි ආය දවසක මොන ගැහෙන්ට ප්‍රාර්ථනාවක් සිත් හිත බාගෙන සමුදෙනවා ඔබතුමන්ට ආයිබන් තයිබන් සුති